අද 2024 ජූලි 1 වෙනිදා. ගොඩක් දෙනා කියනවා ඔබගේ ටුවරිස්ට් වීසා, බිස්නස් වීසා ගොඩක් රිජෙක්ට් වෙනවා කියලා. මොකද්ද ඔබට ඒ ගැන කියන්න තියෙන්නේ? නෑ, ඇත්තටම මගේ මේ අවුරුද්දේ ඇතුළත කිසිදු වීසාවක් රිජෙක්ට් කළා නැහැ. ඒක පුළුවන් නම් ඔප්පු කරන්න. ඔබට ඔප්පු කරන්න පුළුවන් නිර්ණායක තියෙනවද මේ පිළිබඳව? ඔව්. මගේ ස්ටුඩන්ට් වීසා කිසිමක් රිජෙක්ට් කළා නෑ. මං හරිම ආඩම්බර වෙනවා. මම තමයි ලංකාවේ ස්ටුඩන්ට් වීසා පැත්තෙන් 100%ක්ම කව කරේ මේ අවුරුද්ද ඇතුළත. ඒ වගේම මගේ විසිට් වීසත් මං 100%ක් කව කරලා තියෙනවා. වර්ක් වීසා, විසිට් වීසා, බිස්නස් වීසා, ටුවරිස්ට් වීසා සෑම දෙම කිදු වීසාවක්වත් මම රිජෙක්ට් කළා නෑ. මං හරිම ආඩම්බරයි මගේ කම්පැනි ගැන. මම වීසා ප්‍රමාණයක් ගොඩ විශාල ප්‍රමාණයක් ඇප්ලයි කරලා තියෙනවා. ඔබ සමහර ෆයිල් බාරගෙන අතරමඟ නතර කරනවා කියනවා. මොකද්ද ඔබට මේ පිළිබඳව කියන්න තියෙන්නේ? ඔව්, ඒක ඇත්ත. මොකද සමහරක් වෙලාවට මගේ ගාවට කියනකට එයාට සැලරි එක මෙච්චරක් හම් වෙනවා, මේක සර්විස් ලෙටර්ස් මෙච්චරක් තියෙනවා කියලා කියනවා. නමුත් අපිට ෆයිල් එකක් බාර දෙනවා. බාර දීලා බලගෙන යනකොට අපි චෙක් කරනකොට ඒවල සමහරක් වෙලාවට ෆ්‍රේක් ડોකියුමන්ට්ස් තියෙනවා, ෆයිනෑන්ෂියල් නැති ප්‍රශ්න තියෙනවා, එයා ට්‍රැවල් හිස්ටරි බොරුවෝ තියෙනවා සමහරකට. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා වීසා ඇප්ලයි කරනකොට. එතකොට අපි ෆයිල් එකක් බාර ගන්න නැතුව අපි කොහොමද ඉන් ඩීටේල්ස් චෙක් කරන්නේ? හැබැයි ඕනම ෆයිල් එකක් බාර කරන තක් කෙටි කාලයකදී අපි ඔවුන්ට කරන්න බැයි නම් ඔහුට ආර්ථික වශයෙන් කිසිදු පාඩුවක් නොවන විදියට අපි ෆයිල් එක නැවත ඔහුට කියනවා මේ වීසා එක ඇප්ලයි කරලා රිජෙක්ට් වෙන්න පුළුවන්, ඔයා නැවත මේක බාර ගන්න. අපි ඔහුට නැවත බාර දෙනවා ෆයිල් එක. සමහරක් අය කියනවා නෑ කමක් නෑ දාන්න කියලා. මේ ළඟදී මම කරන්න බැහැ කිව්වෙකුත් ඒ වගේ ඔහු දාන්න කිව්වා. හැබැයි ඔහුගේ වෙලාවට ඔහුගේ වීසා එක ලැබුණා. ෆයිල් එකක් බාර නොගෙනත් ඔබට කියන්න පුළුවන් නේද කිසිම ෆයිල් එකක් රිජෙක්ට් උනේ නෑ කියලා? ඔව්, මගේ කම්පැනි ගොඩක් දෙනෙක් වැඩ කරනවා. අතවශ්‍යම 16 දිනක් මගේ අතේ වැඩ කරනවා. අපි ලොකු මුදලක් සැලරි එක වශයෙන් කියවනවා මගේ. අයි අපිට කොහොමද පුළුවන්කම තියන්නේ මේ වගේ ඔෆිස් එකක් නඩත්තු කරන්න? අපි විශාල වීසා ප්‍රමාණයක් කරන හින්දා තමයි අපිට මේ වගේ සංඛ්‍යාව. ඔබ දන්නවද මගේ ආයතනය තුළ ස්ටුඩන්ට් වීසාස් දෙනා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. වර්ක් වීසා සඳහා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම විසිට් වීසා, බිස්නස් වීසා සඳහා වෙනම සෙක්ෂන් තියෙනවා. වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ හුඟක් වෙලාවට ලෝකේ ඕනම රටකට වීසා කන්සල්ටේෂන් කරන ආයතනයක්. මෙම ආයතනයේ ලොකු දැනුමක් තියෙනවා. වීසා එකක් ගත්තයින් පස්සේ වීසා ඔෆිසර් කෙනෙක් හා සමානව අපිට තේරෙනවා මට වීසා එක ගන්න පුළුවන්ද බැයිද කියලා. ඒකෙන් තමයි බොහෝ දෙනෙක් අපිට කතා කරාම සුදුසුකම් තියෙන අයට අපි ඒ අවස්ථාව ලබා දෙනවා. ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නවා සුදුසුකම් තියෙන. අතවශ්‍යම ලංකාවේ 1,03,000කට වඩා ආදායම් තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට ඇත්තවශ්‍යම සමහර ට්‍රැවල් හිස්ටරියකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අයට ගොඩාක් පහසුවෙන් විසා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ඔබගේ ට්‍රැවල් හිස්ටරියකුත් නැතුව ඔබගේ ආදායම අපි හිතන්න රුපියල් 100,000 කියලා, ඕක බොහිතන්න ඩොලර්ස් වලට පරිවර්තනය, පවුන් වලට හෝ යුරෝ වලට පරිවර්තනය කරොත් කොච්චර කුඩා මුදලක්ද? ඒ වගේ අයට සාමාන්‍යයෙන් කරන්න අමාරුයි. හැබැයි ඒගොල්ලන්ගේ අතරත් සාමාන්‍යයෙන් විසිටර් වීසා එකක් කියන්නේ කවුරු හරි බලන්න කෙනෙක් යනකට එයාගේ ඒ ඉන්න පුද්ගලයා හරියට ස්පොන්සර් කරනවා නම් යන්න පුළුවන්කමක් තියෙනවා. සමහරකින්ට බිස්නස් වීසා එකත් හරියට ડોකියුමන්ට්ස් තියෙනවා නම් අපිට ඒකට එයාගේ බිස්නස් වීසා එක කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේකට අවශ්‍ය කරන ජාත්‍යන්තර මට්ටමේ ડોකියුමන්ට්ස් මොන ආකාරයට බලනවද? ඒ ડોකියුමන්ට්ස් ටික නිවැරදි තියෙනවා නම් ඕනම වීසා එකක් ගන්න පුළුවන් බොහොම කෙටි කාලයකදී. ඔබ පවසන ආකාරයට ඕනෑම කෙනෙකුට වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන් වෙනවද? ඇත්තටම බැහැ. මේක තියෙන්නේ කෙනෙක්ගේ අවශ්‍යතාවය තිබ්බේ පළියට වීසා එකක් ඇප්ලයි කරන්න බැහැ. එයාට සමහරක් වෙලාවට ජෙනුවින් අවශ්‍යතාවයක් තියෙන පුළුවන්. හැබැයි අපි පෙන්වන්න ඕන නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට එවිඩන්ස්. පැමිණෙන බවට එවිඩන්ස් පෙන්වන්න පුළුවන් නම් ඔහුට ලංකාවේ සාර්ථක ජීවන තත්ත්වයක් තියෙනවා බවට පෙන්වන්න ඕන. එහෙම පෙන්වුවොත් තමයි අපිට වීසා ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔබටත් ඔබගේ වීසා එක අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට කතා කරන්න, අපිට චෙක් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔබට වීසා ගන්න පුළුවන්ද බැයිද කියලා. දැන් මෑතකදී ඕස්ට්‍රේලියාවේ ලයන්ස් ක්ලබ් මීටින් එක සඳහා බොහෝ දෙනෙක් ඇප්ලයි කරනවා. හැබැයි අපි දැක්ක ගමන් කියන්න පුළුවන් මට වීසා ගන්න පුළුවන්ද බැයිද කියන එක. ඉතින් බොහෝ දෙනෙක් මේ වෙනකොට මම හිතන්නේ විශාල විශයෙන් එම්බසි ෆී එකක් කෝටි ගානක එම්බසි ෆී එකක් එම්බසිට එකතු වෙනවා. මොකද මේ ලයන්ස් ක්ලබ් එකේ මීටින් එක සඳහා ඇත්තටම බොහෝ දෙනෙක් බොරදියේ මාළු බාන වගේ වැඩක් කරනවා ඕස්ට්‍රේලියන් වීසා ඇප්ලයි කරලා. අපරාධේ ඔබ
ඔබගේ වීසා එක ගන්න පුළුවන්ද බැයිද කියලා නිවැරදි පරීක්ෂාවෙන් කරන්න. ඔබට යම් කිසි වීසා එකක් රිජෙක් වුණොත් ඔබට ඊළඟ රටකට ඇප්ලයි කරන එකටත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ යම් කන්සල්ටේෂන් ෆී එකක් ගෙව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔබගේ වීසා එක නිවැරදිව ඇප්ලයි කරන්න හදිස්සියකට ඔබට විදේශගත වෙන්න තියෙන පාස්පෝට් එක ඉතා නිරවුල් හා නිවැරදිව පවත්වා ගන්න යන්න පුළුවන්. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ප්‍රවීණ කන්සල්ටන්ට් කෙනෙක්ව හම් වෙලා ඔබට වීසා එකක් ගන්න පුළුවන්ද කියන එක හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද හේතුව ඔබට යම් කිසි දිනකින් වීසා එක රිජෙක්ට් වුණොත් රිජෙක්ට් වෙන මුදලට වඩා ඔබට පාඩු වෙන්නේ ඔබට අනාගතයේදී වීසා එකක් ඇප්ලයි කරන එකට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙන්න පුළුවන්. ඒතකොට තවත් වීසා ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒකින් ද අපිට ඔබට ලෝකෙට ඉගිලෙන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා. ප්‍රවීණ වීසා කන්සල්ටේෂන් ආයතනයක හරහා ඔබගේ වීසා එකට උපදෙස් අරගෙන කරගන්න කියලා මම ඔබ ඉල්ලනවා. පෘථිවියේ හැටියට ලංකාව කියන්නේ ඉතාමත් කුඩා රටක්. ඉතින් ඔබත් මේ රටෙන් එළියට ගිහිල්ලා බලන්න ඒ රටවල් කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාටත් එවැනි රටක දියුණු වෙන්න ජීවත් වෙන්න හොඳම අවස්ථාවක් තමයි මේක. ඔබටත් එවැනි රටකට නිවැරදිව වීසා එකක් ඇප්ලයි කරන්න අවශ්‍ය නම් එන්න WIDE VISA CONSULTANCY PRIVATE LIMITED අපගේ ආයතනයට.